අපි මේ කාලේදී ගොඩක් දේවල් ලබා ගන්න ආසාවෙන් ඉන්නවා. විශේෂයෙන් අපේ පුඩිත්තු තෑගි භෝග ලබා ගන්න ආසාවෙන් ඉන්න කාලයක්නේ. නැත්තම් 10ට තෑග්ග බලනවා. අම්මා තාත්තා මේ පාර ගෙනල්ලා දෙන්නේ මොනවද කියලා හිතනවා. වැඩි හිටියන්ට වඩා පොඩි හිටියෝ මේ අපි මේ තෑගි ගැන බලාපොරොත්තු වෙනවා. මේ කාලේ පුරාට අපි දේවල් ලබා ගන්න හරි ආසයි. නමුත් අපි දේවල් ලබා දෙන්න එහෙම නැත්නම් අපි ලබා ගන්න ආසතේ ලබා නොගෙන ඉන්න කැමැතිද කියලා මම අහුවොත් ඔබ දෙපාරක් හිතාවි. මම ලබා ගන්න කැමැති දේ ලබා නොගෙන ඉන්න ලැබෙන තෑග්ග නොගෙන ඉන්න කිව්වොත් ඒක පොඩි ප්‍රශ්නයක්. හැබැයි දෙවියන් වහන්සේ අපිට මේ කාලය මේ විදිහට උදා කරලා දුන්නේ වහන්සේ උන්වහන්සේට තිබ්බ දේවත්වය අතහැරපු නිසා. වහන්සේ කැප කරා දේවත්වය කැප කරලා මනුෂ්‍යත්වය වැළඳගත්තා. එතකොට වහන්සේ මොනතරම් කැපවීමක් කරාද මනුෂ්‍ය බවම වෙනුවෙන්? දේවත්වය අතහරිනවා කියන්නේ අතහැරලා සාමාන්‍ය මනුෂ්‍යෙක් වෙනවා කියන්නේ. වහන්සේ තිබ්බ ඒ දේව මහිමතාවය, ඒ සැපත, උරුමය, ඒ හැම දෙයක්ම අතහැරලා මනුෂ්‍යත්වය කියන දුර්වලකමක් නැහැ. දේවත්වය කිසිම දුර්වලකමක් නැහැ. ඒක පර්ෆෙක්ට් සර්ව සම්පූර්ණයි දේවත්වය. එතකොට මේ සර්ව සම්පූර්ණත්වය අයින් කරලා දුර්වලත්වය තිබ්බ මනුෂ්‍යත්වය අරගන්නවා කියන්නේ කොච්චරනම් උන්වහන්සේ අපි වෙනුවෙන් කැපකිරීමක් කළාද? මේ කාලය ඇත්තටම අපිට අමාරු කාලයක්. වෙනදා වගේ නෙමෙයි. අපේ ආර්ථික වශයෙන්, අපේ ජීවන පරත් එක්ක, ඒ වගේම සමාජීය වශයෙන් මේ හැම පැත්තකින්ම අපි කොච්චර උලුප්පන්නට හැදුවත් මේ කාලය හොඳයි කියන දේ අපි දන්නවා. බොහෝලක් විදිහට අපිට අමාරු කාලයක්. අනේ නිසාවෙන්ම තමයි ඔබට මට මෙදාපාර උන්වහන්සේ වෙනස්ම විදිහේ සැමරීමක් කරන්නට ආරාධනා කරන්නේ. උන්වහන්සේගේ උපත සමරන වාය කියන්නේ උන්වහන්සේ කැප කරපු දෙයට අපිත් කැප වෙන්නට ඕන. උන්වහන්සේ කැප කරානේ දේවත්වය. එහෙනම් අපිත් කැප වෙන්නට ඕන. කොහොමද මේ කැප වෙන්නේ? අපි ආස කරන දේ කැප කරලා. සමහර වෙලාවට මම ආස වෙයි ලස්සන ඇඳුමක් ඇඳගෙන යන්න. නමුත් ඒක අමාරුයි. තෑගි ලබන්න ආස වෙයි. ලැබෙන තෑග්ගක්, මට ලැබෙන තෑග්ගක් නැතිබරි කෙනෙක්ට අපිට මට අවශ්‍ය කරන සාමාන්‍ය හැම දෙයක්ම තියෙනවා. නමුත් මට වඩා අවශ්‍ය කරන දේවත් නැති තවත් අය ඉන්නවා. යහළුවෙක් වෙන්න පුළුවන්, ගමේ කෙනෙක් වෙන්න පුළුවන්, අසල්වාසියෙක් වෙන්නට පුළුවන්. මේ ලැබෙන මට ලැබෙන තෑග්ග මට පුළුවන් නම් මේ වගේ කෙනෙක්ට ගිහිල්ලා දෙන්න. මේක තමයි කැපකිරීම. මේක තමයි දෙවියන් වහන්සේ අපි වෙනුවෙන් කරපු කැපවීමට අපේ කැපවීම. සමහරක් වෙලාවට රස පුජුන් අපි ඉල්ලනවා, අපි ඒක ඩිමාන්ඩ් කරනවා, අපිට ඕන කන්න. නමුත් මෙදාපාර ඒක කැප කරන්න පුළුවන් නම්, මේ රස පුජුන් මට අයින් කරන්න පුළුවන් නම්, මේ නත්තලේ අසිරිය සතුට අපි නැති කරන්න නෙමෙයි මේ හදන්නේ. නමුත් දෙවියන් වහන්සේ ඇත්තටම අපෙන් මොනවාද බලාපොරොත්තු වෙන්නේ? කැපවීමක්. උන්වහන්සේ වෙච්ච කැපවීමට මගේ දායකත්වය මොකක්ද? ඒක බොහොම සුළුවෙන්, ඒක බොහොම සුළු තැනකින් ඔබට මට ආරම්භ කරන්නට පුළුවන්. එහෙනම් මේ දවස් ටික හිතලා බලන්න, මට කොහොමද කැප වෙන්න පුළුවන්? මට කොහොමද දායකයක් වෙන්නට පුළුවන්, දායාද කරන්න පුළුවන් උන්වහන්සේ වෙනුවෙන් මොනවද කියලා බලන්න. ඒදී කැප කරන්න හදවතින්ම මෙදාපාර උත්සාහ කරන්න. Veritas Asia, Singular Service.